සුබ දවසක් ඔයාලා හැමෝටම The Electro Root YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් තවත් අලුත් PCB මොඩියුල් එකක් ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අද අපි බලන්න යන්නේ මේ multifunction mini step up module එක ගැනයි. Step up module එකක් කිව්වම සරලවම අපිට පුළුවන් module එකට අඩු voltage එකක් input කරලා වැඩි voltage එකක් output එක විදිහට boost කරගන්න. මේ module එකේ model number එක CKCS BS01 කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේක දිගින් මිලිමීටර 22ක් පළලින් මිලිමීටර 11ක් හා ඝනකම මිලිමීටර 3.6ක් වෙන කුඩා PCB module එකක්. Data sheet එකට අනුව අපිට පුළුවන් output voltage එක volt 5ක්, volt 8ක්, volt 9ක් හෝ volt 12ක් විදිහට setup කරගන්න. අපි මේ module එක මිලදී ගනිද්දී default voltage එක විදිහට volt 12ක් output එකක් ලැබෙන විදිහට තමයි jumper setup කරලා යවන්නේ. Input voltage range එක විදිහට volt 2.5ක ඉඳලා output voltage එකට වඩා volt 0.5කින් අඩු වගේක voltage එකක් මේ module එකට ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ output voltage එකට වඩා input voltage එක අනිවාර්යයෙන්ම අඩු වෙන්න අවශ්‍ය වෙනවා. මේ module එකේ data sheet එකට අනුව volt 3.7ක lithium ion battery එකක් සම්බන්ධ කරලා output boost voltage එකක් ලබා ගනිද්දී ලබා ගන්න voltage එකට අනුව ලබාගත හැකි current එකේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ volt 5ක output එකක් ලබා ගනිද්දී ampere 1ක current එකක්ද, volt 8කදී ampere 0.5ක current එකක්ද, volt 9කදී ampere 0.45ක current එකක්ද, volt 12කදී ampere 0.3ක current එකක්ද ලබා ගන්න පුළුවන්. Input voltage එක volt 5ක් වෙන අවස්ථාවකදී output voltage එක volt 8ක් හෝ volt 9ක් වෙන විට ampere 0.7ක current එකක්ද, volt 12කදී ampere 0.5ක current එකක්ද out කරගන්න අපිට පුළුවන්. ඒ වගේම default 12 volt output එකක් ලබා ගනිද්දී LED indicator එකට milliampere 1ක current එකක් consume වෙනවා කියලා data sheet එකේ සඳහන් කරලා තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන් මේ module එක අපිට අදාළ voltage එකට setup කරගන්න කොහොමද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් module එකේ A හා B වශයෙන් jumper points දෙකක් නිර්මාණය කරලා තියෙනවා. මේ point connect කර ගැනීම මගින් හෝ disconnect කර ගැනීම මගින් තමයි අපි output voltage එක setup කරගන්න අවශ්‍ය වෙන්නේ. Solder joint එකක් මගින් මේක පහසුවෙන්ම setup කරගන්න ඔයාලට පුළුවන්. A සහ B point දෙකම disconnect කරලා තියෙද්දී volt 5ක output එකකුත් B point එක පමණක් connect වුණාම volt 8ක output එකකුත්, A point එක පමණක් connect වුණාම volt 9ක output එකකුත්, A හා B point දෙකම connect වුණාම volt 12ක output එකකුත් output voltage එක විදිහට out කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ mini step up module එක නිර්මාණය කරලා තියෙන්නේ. මීට අමතරව මේ module එකේ විවිධ අවස්ථාවල උෂ්ණත්වය ඉහළ යන ආකාරය thermal camera images මගින් අපිට පෙන්වලා දීලා තියෙනවා. මේ සියලුම images ලබාගෙන තියෙන්නේ කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ක පවතින අවස්ථාවකයි. Input voltage එක volt 3.6ක් හා output voltage එක volt 12ක අවස්ථාවේදී උෂ්ණත්වය සෙල්සියස් 58ක් හා 182ක efficiency එකකුත්, 5 volt to 12 volt අවස්ථාවේදී සෙල්සියස් 72ක් හා 185ක efficiency එකකුත්, 3.6 volt to 9 volt අවස්ථාවේදී සෙල්සියස් 61ක් හා 183ක efficiency එකකුත්, 5 volt to 9 volt වලදී සෙල්සියස් 64ක් හා 186ක efficiency එකකුත්, 3.6 volt to 5 volt අවස්ථාවේදී සෙල්සියස් 71ක හා 183ක efficiency එකකුත් ලබා දෙන විදිහට තමයි මේ module එක ක්‍රියා කරන්නේ. ඊට අමතරව මේ jumper pads connect කර ගැනීම මගින් module එක ක්‍රියාත්මක වෙන අවස්ථාවන් වලදී LED indicator එක light up වීම සිදු වෙනවා. LED indicator එක light up වෙන්න අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මේ jumper pads disconnect කරගන්න. දැන් අපි බලමු මේ module එකට යොදාගෙන තියෙන IC එක මොකක්ද කියලා. ඔයාලට පේනවා ඇති මේකට යොදාගෙන තියෙන්නේ B628 කියන IC එක. B628 IC එක high efficiency step up converter IC එක. ඒ වගේම under voltage lockout, current limiting සහ thermal overload protection කියන features integrated කරලා තමයි මේ IC එක නිපදවලා තියෙන්නේ. ඒ වගේම IC එකේ අනිත් features ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්.
මේ හැම data sheet එකකටම අදාළ links පහල description එකෙන් ඔයාලට download කරගන්න පුළුවන්. අපි දැන් බලමු ප්‍රායෝගිකව මේ module එකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. Module එකේ ඊතලයක් සඳහන් වන side එකේ pads වලට input voltage එක ලබා දෙන positive හා negative wires ද LED indicator එක ළඟ තියෙන pads වලට output voltage එකට අදාළ wires ද සම්බන්ධ කර ගැනීමෙන් පසුව අවශ්‍ය කරන voltage එකට අදාළව jumper point setup කර ගැනීම සිදු කර ගන්න ඕනේ. මෙතනදී module එකේ input එකට capacity එක milliampere hour 2703ක 18650 lithium ion battery එකක් සම්බන්ධ කරගෙන තියෙනවා. මේ lithium ion battery cell එකේ ආරක්ෂාව සඳහා 1S BMS module එකක් battery එකට සම්බන්ධ කරලා තියෙනවා. BMS modules ගැන වැඩිදුරටත් දැනගන්න අවශ්‍ය නම් BMS modules සම්බන්ධ video එකට අදාළ link එක description එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ 18650 battery එක මගින් module එකට උපරිමය volt 4.2ක voltage එකක් input එක විදිහට ලබා දීම සිදු කරනවා. මෙතනදී output voltage එක විදිහට A හා B jumper setup අවස්ථා හතරම වෙන වෙනම setup කරගෙන තියෙනවා. මල්ටිමීටරය මගින් ඔයාලට බලා ගන්න පුළුවන් එක් එක් setups අවස්ථාවලදී module එකෙන් output කරන voltage අගයන් මොනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් volt 5ක්, volt 8ක්, volt 9ක් හා volt 12ක් වශයෙන් නිවැරදිව voltage out කිරීම මේ mini step up module එක මගින් සිදු කරනවා. මීළඟට output voltage එක volt 12ක් විදිහටත් output එකට LED strip එකකුත් සම්බන්ධ කරගෙන තියෙනවා. මේ setup එක run වෙද්දී module එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් හා 32ක් අතර පවතිනවා. ඉතින් ඔයාලට පුළුවන් portable LED light systems, Arduino projects, low current consuming projects වලට මේ mini step up module එක භාවිතා කරන්න. ඒ වගේම මේ වගේ modules භාවිතා කරද්දී ගොඩක් දෙනෙක් මුහුණ පාන ප්‍රශ්නයක් තමයි power on අවස්ථාවේ තියෙද්දී input voltage leads මාරු කරලා connect කරන එක. නමුත් BMS module එකක් හරහා power ලබා දෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී උනත් module එකට හානියක් වීම සිදු වෙන්නේ නැහැ. තවත් ගැටලුවක් තමයි power on අවස්ථාවේදී output leads short වීම. මේ වගේ අවස්ථාවකදීත් නැවත voltage එක ලබා දුන් පසු කිසිම ගැටලුවක් නොමැතිව module එක ක්‍රියාත්මක කරගන්න ඔයාලට පුළුවන්. වැඩි current එකක් භාවිතා වෙන project එකකට මේ module එක භාවිතා කරනවා නම් heat sink එකක් යොදා ගැනීම වඩාත්ම සුදුසුයි. යම් විදිහකින් overheat වීමක් හෝ වෙනත් හේතුවක් මත IC එක damage වීමක් සිදු වුණොත් බොහොම පහසුවෙන් මේ IC එක වෙළඳපළෙන් මිලදීගෙන replace කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ module එකේ size එකත් එක්ක බලද්දී electronic projects කරන ඔයාලට මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන step up module එකක්. මේ module එක ගැන ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් comment section එකෙන් ඉදිරිපත් කරන්න. ඒ වගේම video එක වටිනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. තවත් මේ වගේම PCB module review එකකින් ළඟදීම හමුවෙමු.